සාකච්චා කරන්නට අදහත් කළේ ෆයිතන් ෆක්ෂයන් පිළිබඳවට මෙවර එලිවල් කරන ෆයිතන් ඉගෙනගෙන තියෙන දරුවන් සඳ මුලින්ම ෆංෂන් එකක් හැදනනාකාරය තේරුම් අරමමු ට පස්ේ ෆංක්ෂන්ස් ීපයක් සාකච්ඡා කරමු ප්‍රෝගම්ික දිහා හොඳටවධනින් ඉන්න මම ලියනපුතේ ඩෙ කියලා ේ කියන්නේ අනුවැඩසටාන ඒකට මම ලියනවා සාම් කියල නමුදාන ස් මේකුල් සියල්ලම සිිම්පල් මන් ලියන්න එක්කම වයි කියලා ලියන ලියල කෝල එක දන මෙ දැ ඔගුළු කරලන් සින්නේ ම මේ තේරුම් කරඩු සහ කරන්න ෆක්ෂයන් මොකද කියලා ඊට පස්සේ අපි ෆังංක්ෂන් හදන හැටි පරතිමු මං පහලින් ලියනවා සමානයික් නවයි රිටර්න් සිිම්පල්ර වෙන්ටෝන මේක යටතෙ නෙහිද ම මෙ හාට කරල ලිව පහින් ද පුේ සම් දයකම වෙස්ස කියලා පුංච ංචි උදාරණයක් දැම් මේ ුේ මෙතන නම් මෙතන්ටන අනුවැඩි සටාන සබ පෝගෑම් එක අනුවටමීති මෙතනින් පල්හාා තියෙනටක තමයි අපේ දැ මේන් ප්‍රෝගෑම එක වෙන්න පග න්න ටික දැඟහිතකට ඩසටහන පටන්ගන්නකු තිේ මැතෙෙන මෙටික් ගැනක් බල මෙතැනින් තම වැඩසටන පටන්ගන්න. දැංකුති මකදලිය තියෙන ප්‍රින්් සම් දහයකම විස්ස. ප්‍රින්න් කිව රහස ලියන්ටෝන අපියර දත්ත වර්ගවලින්නි එකක් එක් මතක තියනෙන ඉදක නමක් ඇවිදිියකක්න නමුත් සම් කියල දෙැක්කම දහයි විස්ස දැක්කම මේක යාට තේරෙන්න්නේ නෑ. තේරෙන් ැතින්දය බලනවා මෙන්න මේ නමින්. දේ එකක් තියෙනවද කියලා දෙ එකක් කියයන අනු ඩසටනත් තියෙන කියලා එතකොට එයා ඒ නම තියෙනවනම් මෙයා ඒක හොයාගෙන යනවා යනකමං මේ වරහං අස්සේ තියන අගයන් ඒකට අරගෙන යනවා ම කිය ති හොඳවට තරුන්ගන්ඩ ඉට පසේ මතක තියාගන්ට වෙන්න්න විදදිිය ඉට පස අපිට පුළුවොන් කියියන්ට සම් කියල කිව්ව මෙය ඒ නමින් දේ එකක් හොයාගෙන යනවා එ මතකතියාන්න වරහං අස්සේ තියන දත්ත එයා යන කොට අරගෙන යන්නේ යනකොට අර කියන්නේ ගදරට යනකට මොහ රංයනවාගේ. ඔන්න ගිදරට යනවා යනකොට අරගෙන යනවා මෙතන තියන වරහන් සේති යන ටක. එතකොට මෙයා දහයාරං යනවා මෙතැන්ට විශ්සාාරං යනවා මෙතැන්ට යනකොට එතැන්න දෙන්නෙක් ඉන්ටෝන මේ අගයන් දෙක ගන්ඩ. දැන් එතන දෙන්නෙක් ඉන්නවා. මතක ඉඩල් ව නම්තමයි න්ටුව ේරීබ නම් ල න තන. එතකොට මෙයාගිහිල්ල එක්ට්‍රදාගන්නවා මෙයාගිහිල්ල වටදාග එහනම් තැන් එක්වලාගිය කියද දහයයි වයිවලාගිය කියද විස්්සයි ඒනම් අනු වැඩ සටහන ඇතුලේ එක්වලාග දහයායි වයිවල අගිය විස්්සයි මේක මතකේ මේකත් මතකයා මේ අනුවැඩ සටහන තුලදි දැන් මේ ඉන්නේ දැන් එක් දහයයි වයි විස්්සයි. ඒ දෙක අරගෙන ය ඇතුලට එවා ඇතුට එවා. ඇතුළට ඇවිල්ල මේ ඇතුලි තියෙන දේ කරනවා මොකක්්ද කරන්න තියෙන්නේ එස් කියලයි ඉඩක් හදාගන Xක්ව එකතු කරන්න කියලා. එක්කීද දහයයි. වයිකීයද විස්්සයි. ඒ දෙක එකතු කරලායා එස් නමින් තැන්පත් කරනවා. ඔන්න මංගයා මේ මතකමයිඒස්නමින් එයා තැම්පත් කරනවා කියීයද තිහායි කියලා දාගන්නවා. ඒ පීවරිවරයි. ැන් ඊළඟ පිවරට එනවා. රිටර්න් එකස් කිව්වම එයා කරන්නේ එස්වලා කිය තිහ තිහ කියන එක මෙන්න මෙයාට දෙනවා දෙන්න මේ නමට රිිටර්නිකින් නමට තමයි අගේ දෙන්නේ තිහ කියන්නේ ඉන්ටිජගන්නද මේ ඉන්ටිජාගේ මෙයාට දෙනවා දුන්නම මේක අගේ කියද දැන් තිහයි දැම් අගේ ආදේශ වෙන්නේ ඒ වැඩසටහන නමට යනකොට අරංයන්නේ වරහස්ස තියන විචල්ලි වලට දැන් මේකයාගේ තිහයි. රිිටර්ණක තිය දුන්නම මෙයා මේක හප අරගෙන නොව අරංඇවිල්ලා මෙන්න මෙතැන්ටේ නවා. මෙතැලින්න්නේයාගේ ගිය තැනට හකෝ වෙනවා. එතකොට ුතේ මේක අගේ කියීයද තිහායි. මේද දෙකල වේ ඇතුළට ගෙනියන්ටනේ එකකට මේදක වරයි ඒයාගේ ඩියවට රයි දැන් මේයාගේ කියල් තිහායි දැන් වරහන් අ සි තියන කියද තියන තියහ තමයි ප්‍රින්න්් කරන්න. එතකොට වල්පපුට්කටනවා කියද පිින් කරන්නේ තිහලියර කර්ස කාලටනවා. තේ නාදක වැඩකර හැට මේ අනුවට සටාන්. මෙන්න මේ විදියට යනකොටත් අරයි යනවා එනකොටත් අරංගෙනවාන ඒගෙතට යනකොට මොහරි අරංගෙනවා යනවා එනකොටත් අරගෙනෙනවා. ෆ්‍රටර් එකක් තියෙනවනි එයින්ද මේ අනුවැඩ සටහන්න ට අපි කියන්න මොකක් කියලද ෆංක්ෂන් එකක් කියලා ශ්‍රීතයක් කියලා. ඔගුොලන්ට විබ්ාගට වැඩි පුරම හම්බෙන්නේ මො හදන්ටද ශ්‍රත හදන්ට. මෙන්න මේී කෑල්ල හදන්ට තමයි ඔගොල්ලන්ට දෙන්නේ. හිද මේක හොඳට පුරුදුුවෙන්ට ඕනනි කොහොමද මේක හදන්න කියලා. මේකද හිතන්ට අපේ ශ්‍රිතය ඇතුළටි හදන ෆංෂන්නක ඇතුළට මොනෝ හරි හම් වෙනවා අපි ඒ ඇතුලද අපිට අවශ්්‍යේදය කරලා එළියට දෙනවා උත්තරේ. දෙන්න මොකාටද නමට අරංගන්නේ නමින් ඊට පස්සේ අවශ්‍යදී විුට කරනවා. දැම්බල්ම අයිසරයක් මේ වෙනස්ේදිකට ම තවදහරයක් ලන ුට්ක් වෙනස් කල ලලාගන්නතට දෙේ කියලා ලියනපුති ඇවරච් කියල ලියන්නීම. මමදිනවා අගයන්තුනම් සිද දෙකින් රර ම ඇතුලිදි කරන්න මේ අගයන්තුන තුනේ ඇවරේජෙකොහලා මේ අර්තිිනවා. මේ අගේයන් ට හම්බි ගයන්තුනේ මේයාට ගයන්තුන හම්ි නොලකොයි හරි හම්බි ගියන්තුනේ ඇවරේජ හ අර්දිනවාම. එකරනිීමම පිහදමන් එකතුව නැම් ඇවරජ් කියම් හදම් ඒ කියල හදම් ඒ සමානයි මේ අයිමයි මෙය යටතු කරනවා එක් දන්න වයි දන්න ඉසහත් ඒක බෙදනවකුත්ය තුන්නේේ මේ තුන එකතුල තුනෙන් බැදුවම එතකට ඒ කියන්න මේ තුන එකතු තුනෙන් බැදන එක මම කරන්න ිටර්න් රිටර්න් කරනවා ඒ එතුට ඒයකම මෙතැන්ටර කියල ලටය දෙැම මෙතන ලියන්නේම ප්‍රධාන ප්‍රෝගම්ම එක කියියනවා පී කියලා කියයක් කියන්නේඇවරේ ොඩ පෙනස්විත ලනිදිය මම දානවා දහයායි සයි හැටයි ඉට පස්ස මම ලවා පේ තමයිේ ප්‍රධාන වැඩසටන මේ මෙන් ප්‍රෝලෑම් එක දර තේරුන්ගඩ මේක තමයි අපේ දැන් ෆාංෂන් එක ෆංෂන්කිවිය මම ට එකක් තියද ෆංක්ෂණ එක මොකක්ද ෆරංක්ෂ එක ඇවරේච් කියන ෆක්ෂ එක ඇවරච් කියන ශ්‍රතය එතකොට මේක වැඩ කරන්න මෙතන. පී සමානයි මෙහෙමිකක් තියෙන්නේ දැඟ ඔයල්ලා දන්නවා ුතේ පී සමානයි දහය කිව්ව දහය පීටාආදේසේනවා කිසිම ගැටලුවක් නෑ පීකිරමත කිඩ කදාගන්න දහයිදාගන්න. අපිතු දායි දන විශ්ස කියල්ලි වව මේ දෙක එකතු කල්ලා මේකට ආදසේනවා නමුත් මෙතන ලියලා තියෙන්නේ ඇවරේච් දහයි විස්සතතිය හැට හයිවිස්ස හට මෙතන ඇවරේජ් කියලක් ෆයිතන් දන්න. එතකට එයා බලනපොතේ ෆයිතැන් බලනොන තං සප බලනො මේ නමින් තියෙනවද වැඩසටාන. තියනවාන උඩ එහිනම් යා හොයාගෙන යනවා. යනගමන් ඒතුනාා රයියන. න්න එක් කියද දාායයි. වයිට කියීද විස්සයි. එසැටටකීයද හැටයි. අගේන් තුළ මෙයාට දෙන. දුන්නම් ඒතු නාර්ගෙන ඇතුළට නවා. දැන් ඇත්තර මත්තකයාගේ ඇතුළ මතක තියෙනවා කියද දයයි වයි විිස්්සයි. ඉසට කියන්නේ හැටයි දැම් මේතු නාර්ගෙන ඇතුළුටනවා. ආවම xක්වාඉසට් එකතු කරලා එකන්න යි ඉස්සයි දහැ කියන්න අනුවයි අනුව තුනැම් බදෙනවා. ඔන්න තිහායි. ඒ කියන්න කියද තියි. බෙදිිමකවත් තියහනේ තිහ දැස බින්දුවයි රන්න තිහැ කියකෝ ඒ එතකොට අගේ තිහයින තිහ අරගෙන ගිහිල්ල දෙනවපුතේ මෙයාට රිීටර්න් කිව්වම තමයි යන්නේය එතකොට මේකගේ කියද තිහයි දස බින්ඳුව. මේ කාරගෙන පුතිේ පෝව ෙනවා රිටන් කි්වා මෙතැන්ටගේ ආද්‍යි කර ගන්න ොමහිට. එන්න කොතන්ටද මේයාලඟට එන්නේ මෙයාලඟට කීයද මේකයාගේ තිහායි දැසම් බින්දුව ඒ තමයි පුතේ මෙතැන්ට ආදේශව පි කියන්න තිහයි දසම් බිඳදුව එතකොටයා මතකට යනවා පික ලිඩක් කදාගන්නවවා තිහායි දැසම් බින්ඳුවු දාගන්න. එඩියටීවරයි මෙතැන්ට නවා පින් කරන්්ට කියනව පි කියද තියි දස බින්දුව. ාට දැන් මේ ව විකර පාචිකරම ඉසල්ල කෙලීම ප්‍රින්ට ඇතුර ිව දැ මේ එකක වෙනස් දීර පා්චිර දැන් මේ कोහුවත් මෙහම एरे මෙමතුම දයි විශ්යි තියිමද ද විසයි තිහායි කරදම හායි අඩු කිරීම एरेज් පාහई යි පහලවයි පහලවයි දෙමු බදන එකක් දෙන්න හරි දැම්වලන්කතේ පින්ට් කිව්වම ඇවරේජ් මේක දැක්කේ ගාම මෙයා ඒකටයා යනකොට කියදග කියන්න එක් දාහයි වයිට කිය හම් වෙන්න විස්්සයි. එසට කිය දහම් වෙන්න තිහායි මේ තුන එකතු කරනවන ඇතුළෙදී කියද තිහායි වි්යි තිහ කියන්නන්නේ හැටයිනේ හැට තුනම් බෙදෙනවා විස්සයින ඒ කියන විස්සයි රිටර්න් ඒ කිව්වම මේ අහම්වෙන කියද විස්සයි. ස්සාරගෙන නො මෙමැන්ට. එහනම් මේඒක උත්තර කියද විස්සයි. අඩු කිරීම අයි තැවරච් අයි යනෝ ඒ පාරරයන්නමකක්ද එක්ට පාහයි. වයිට විස්සයි වයිට දායයි. එසට්ට පාලව මේතුනයා ඇතුළ දෙ එකතු කරන. පාලව පලාලව ඇති හයි තිහත්තුනෙන් බැදුවීම දාායයි. ඒක කියන්නේ දායයි. රටර්ය කිව්වම දායයි. මෙයාට හම්බෙන්න්න කියද දාය ඒ අරගෙන නවා මෙටැන්ට ඒන්න මේ උත්තර කියරපුතේ දායයි. විසි අඩු කරන දාය කියද උත්තරේ දාය දහය තමයි ප්‍ර් කරයි එක ල්පුට් කියද දාය මේ විදිහට ්‍රටර් නගයක් තියෙනවා නම් ඒවට කියන්න මොනවාකිලතේ ෆෂන් මේ පක්ටිකලි කරන්න බලමු එට පස්ස අපේ ශ්‍රත කපයක් හද එඟ බලමු කරපු ෆාංක්ෂන්ස් ප්‍රක්ටිකලි කරන්න කොහමට කියලා මම ලියනවා ෙ තුළන්න එකතු හොයා ගන්ට මම සම්ත්‍රී කියල ශ්‍රිතයක් හදනු සම්ත්‍රී කියල ෆංෂණණයක් හදනවා එක ඇතුළට මං ගෙනයන්නන්නේක් ඉසට කියලා තමයි අගියන් තුන. එතකොට ම මේක ඇතුළිදි කරණ්ඩුවනදුුතේ අ වයියි ඉසට්වලයිගේ එකතු කරගන සම්ට දෙනර. මම එකතුව ගන්නම් බුතේ එස් කියලා අරගෙනක්ලාගේ අයි වයිවලාගයි ඉසට්වලාගයි එකතු කරනු. එකතු කරලා මං යාට දෙනවා දෙන්නෙ ොහොමද රිටර්න් වඩ රිටර් එතකට එස් තමයි සම්ත්‍රී කියලා යාරගෙන යන්න මං මෙතැට ඇවිල්ල ලියනවා පින් ස්‍ර එලකන්රුනක් දෙනවගේට අපි හිතමු දොල්ලහයි හතලිස් පහයි තිස්සාය කියලා අංකතුනක් දෙනවා දැන් මේ දියලා තියෙන්න්නේෙකුතේ නම්ත්‍රී කියන්න සතේ භාවිතා කරන මේලක් අන්තුන එකතු කරන්න කියලා ඇම මේකෙතින්නේ සම්ත්‍රී කිව මෙයාමිතැන්ට ගිල්ල මේ අගියන්තුන මෙයාට දීල ඒතුන එකතු කරලා උත්තරේ මේ අට දුන්නම් මෙයාම මෙිතැන්ඩරඟ ඇවිල්ල මේක ප්‍රින් කරනවා. බලමු කරන වැඩේය උත්තරේ බලමු අපි නමත් දෙන්න දීල සයෝ කරම් උත්තරන්නේ අනුතුනයි කියලා. හරිදි කියලා මේ එලක් කන්ටික එකතුව අනුතුනෑ මේ මෙහම කරවා ප කියල දෙ නැතුව ම එතන දෙදනවා පී සමානයි මේ විදිට මම දියවා පී සමානයි සම්ත්‍රී මේ විදිර ලියලා යාටමං කියනවා පින් කරන්ටි කරටි කියලා දැම්ම කාන්කර ඒත් අර දිීමයි ඒ පිියිම්ුති දෙන ලද ංකයාාවක තුන් එනි බල්ලයේ හොයයින්ට තුන් එනි බලය හොයන්ට ස්්‍රතයක් හදම. ශ්‍රිතයක්හදනවා නම්ම හබදමු කිියව්ප් කියලා. කියියවප් කියන ස්්‍රවිටයෙන් කරන්න මෙයාට දෙන අංකේ එනෝ කියලා ගන්නෝ කියන්නකු අන්න ඒ අංකේ ඇතුළට ගේන්න එන්නෝ නමි මේ ශ්‍රිති අස්සට අගේගේන්නේ එනෝ නමි මං ඇතුලෙදිකරන්ට නේ එන්නෝවල තුන් එනි බල්ලයේ හොයලා කියියවප්ට දෙනේක. ංකරන්න පුතේතකොට මම සී කියලදා ගන්නා සී සමානයි එනෝවල තුන් එනි බලය. එනෝවල බලය බලලියම් යැපි තරු දෙක්කෙන්නේ ඇස්සෙක් මාර්තයකයි තුන් එනි බලය. එනෝවල තුන් එනි බලය හොයලා මගේ යාට දෙෙනවා. රිිටර්න් කරනම අපි සීවලගේ එතකට සීවලගේ කියවුප්ට යනවා. බලම් පරිින්ට් එකක් දේලා පින්ට්. ශ්‍රතය නම දැම මම දෙනවා තුනයි කියලා තුන්රත්තුන නමයයි නමරත් වන විසිහත්ත එන්ට ඕන උත්තරේයට විසිත දැන් මේ වෙනකොට කිව් කියන විතය යා දන්නවවානි එහන්ද මට ෙල්ලක කියවුුණත් ඒ එක පාවිචි කරන්න පුළුවන් බලමු ු නමේත හසි සින හතර හැට හතරයි තවට මෙතන්දී ඕන විදිහකට භාවිතා කරන්න පුළුවන් ප්‍රීන් කරන්න කියෙනාම කියන දෙට එකතු කරලා තුන මේලියලා තියන්නේ දෙකේ තුන්ගනි බලයට එකතු කරන්න තුනේ තුන්ගනි ලය දැ ව් පය දන්නවා ැ එකට දෙදේ තුන්ගනි ලට එකුතු කරලා නො තුනේ තුන්ගි බල එකතු කරලා ප්‍රකර එවිදි අපිට මේ ශ්‍රතය භාවිතා කරන්න පුළුවන් මේ විදියට ලිවම් එතකොට මෙන්න මේ විදියට හදනීමට තමයි කියන්නතේ ෆංචියන්ස් කියලා තවශ්‍රිතයක් කරන දැන් මම දුන්නොත් මම මෙහෙම එකක් ලියන පවර් කියලා ලියලා හතර කියල තුන්නොත් මට උත්තර එන්ටෝන පුතේ තුනේ හතරවෙනි බලය. පව තුනකම හරකිව තුනේ හතර බලයටෝනි එහෙනම් මං ඒකට සිකයක් හදනෝ බලන්න හොඳට ෙ මොකද්ද කරන්නේ පව මම ඇතුළට ගිනිියන් ටෝනේ තුනේ ඉලක්මයි හතරරි ලක්ම මෙතැන තිය දෙක. ගැෙනීන පුතේ එක් සහ වයි කියන නමින් ඒ දෙන්නා ඇතුලට ගැනල. දැන් එක්සලට එන්නේ තුන වයිවලට එන්නේ හතර මට ඕනි තුනේ හතරනි බලයන එහෙනම් මං ඇතුළෙ දෙ පී කියලම හතනවා පිශමානයි එක්වල වයිවනිි බලය හොයන්ටෝනි හෙනම් එක්ව බලය හොයන්ටෝනේ වයි එතකොට මම දුන්නේ තුන නං එක්ට තුන වයිවලට හතර තොට තුනේ හතරනිි බලේ. දැ ටර්ම් කරවා කොච්චර ලේසිද රිටර්න් පී දැන් එතකට මම දෙනාගේ දෙන පවයක තමයි හොයන්නේ බලමුරන් කරලා දැන්න්ටෝනි තුනී හතරවනිි බලය උත්තරට තුනී හතරණි බලය අසුව එකයි තුරතු නමය නම්වරතුන විසි අතරත් වන අසුවකයි. ඒ විදිට මට ඕන සංඛ්‍යාවක මම කියන්න බලය එයා හොයලා දෙටෝන දහතුනේ දාහතරවෙනි බලය හ නඋත්තරඒවගේ අපි ටෝන සංක්‍යාවක ඕන බලය මී තියෙන්න්නේ පුුතේ දෙන සංක්‍යාව දෙන බලය හොයන ශ්‍රතය ඔගුල දන්නපතේ මැක්ස් කියලා ශ්‍රතයක් තියෙනවා එක් මොකක් හරි ඉලක් කන්ටිකක්්දීලා වරහංවාල ඉට කර අපි වරහහස්්‍ය දෙන සංකයාටික විශාල සංක්‍යාව එයා හොලදිනවා මේක තියෙන සිතයා එතවට මේකින් කරන්න පුතේ මේ අපි වරාංගස්ස්‍ය දෙන ඉලක්කංගොල විශාල සංක්‍යාව මැක්ස්ටාදිස් කළ ප්‍රින් කරන ම ලිුවොත් මෙහෙම එක් සමානයි මැක්න් මෙ පවතින සිත අනුවුව සහ හැත්තටේ අනුවේ හැත්තඇටේ විශාල සංක්‍යාව එක්ටාදීශ කරන්න කියනවා තැන්යාක් මොකද කිය හුවත් අනුයි විශාල සංක්‍යාව එතකොට දෙල්ලත් සංක්‍යාව විශාල සංක්‍යාව හොයල යක් දැනටමත් තියෙනවා. ඒ විදිහයට මින් කියලා ස්විතයක් තියෙනවා. එලා කටිකදී ඉවර වෙල්ලා කුඩාම සංක්‍යාව හොයන්ට ගොත් කුඩම සංක්‍යාවප එනවා මේ හදපු සිත. දැන් අපි තෝ මැක්ස් කියලා සිතයක් නෑ කියලා. හිතලා මට ඕනි හදන්ට මෙහම මැක්ස් එනෝ කියලා මැක් එනෝ මම දුන්නොත් ඉලක්කන් තුනක් අපි දුන්නකට හිතම ඉලක්කන් තුනක් දීලා එන්ටකරාම එයා පෙන්නන් ටෝනි ඒ ඉලක්කන්තුනයේ විශාලත වගේ දැම් මැක්සෙන්වෝ කියල ශ්‍රතයක් නැතිහින්ද එය කියලා මැක්සිෙන්වෝ දන්නේ නෑ කියලා. මන් දැන් මෙතලින් ඒස් විතේ හදන්ටෝනි. බලමු අපි හදනවිදිය ඩෙෆ් කියල ලිව්වා නම්ම මොකක්ද මැක්සෙන්වා. ඒ අස්සට මං ගෙනියන්ට ඕනේ එලක්කන් තුනාා මෙතැන් තුන් දෙෙනෙක්කින්ට ෝනේ යංකතුන ගන්ට එක් ඉන්නවා වයි ඉන්නවා එස්ඉන්නවා. අංකතුන්න. දැන්මං ඇතුළිදිකරන්නට ඕනේස්ඩුවල විශාලමගේ හොයලා මැක්සිෙන්නෝට දෙෙන්න්ටෝනි. කොහොමද සංකයාතුනක විශාලගම අගේ හොයන්නේ ලේසි අපිට කෝහම කරන්නටද මේ ත්‍රීතේ භාවි කරන්න ඇතු කරට ඕන්නේ මක් මැක් කියන සිේතේ ඇතුි පාවිච්චි කර ටන් කරට පුලුවන්. එහම නැතුව එහම ස්වෙතයක්ක් නෑ. හිදම්ම සුති හදන්නන්නේ හෙනම් මොකදරන්න අපි ලේසි කොහොම කරනකද විශාලත මගේ මොකක් කියලා හිතනවද දැම්මේ ඇතුළෙදමන් කරන්න හදන්නේක්ස්ල ශාලමගේ හොන්ට විශාල මගේ මොකක් කියලා ද අප හිතන්නේක් කියලා මහිතන්න මේවා දැනට ඔගොලු දන්නවා මැක්ෙන් නෝ කියන්නේ විශාලතමගේ xක් කියල දාගන්නවා ඉට පස් එයාට මං කියනම් මොක්ද චෙක්කරන්ට වයිවලාගේ විශාලයි නං ඒ මැක්සෙන්නෝ කියලා හිතාගෙනන්නාගේයට වඩා එහෙම නං විශාලත මගේ මොකක්ද ව එතකට මේදකින් ඉන්න විශාලත මගේ එක්කෝ x එ විශාලත මගේන වයිවලගේ ඒකට වඩා වැඩිනා මැක් එකවයි හිට පස්සෙ කියනවා ඉසඩ් වලාගේ විශාලයි මැක්සෙන්නෝ නම් නැක්සිියම නම්බ එක වෙන්න මකක්ද එස ඔගු ල්ලග ගත්තනන්නේ එතකොට දැක් තියනුති මේ ඇතුළේ මං හෙවේ විශාලතමගේ දැන්මං එයාට දෙන්ටෝනේ රිිටන් කරටෝන මොකදද මැක්නෝ වලාගේ ඔගුලු මේ ක්‍රමය හෝ වෙන ඔවු ක්‍රමයක් භාවිතා කරන්නට කෝමහරි මේ හයිලයිට් කර කොට සිංකරටන මකක්ද දෙනලදංකතුනේ විශාලතමගේ හොයනික හොයලා නට අ නමට රිිටන් කර දැම්වල එක රන්මෝඩියල් දැ මේ ක්‍රාම ලති මොකු ත්‍රින් ොකුත් නෑනිහා දැන් වලමු දැන් අට තේරනවා බල මැක්ෂන අනුවයි හැටහත්තයිහ්ටයි දැන් අනුවයි තවසැර බලමු මැක්ෂෙන්නෝ හැට්ට හත්තයි ්ටයි පනස්සායයි හැටහතයි එතකට අපි දෙනාගේ දෙෙන සංකයා තුනේ මැක්සිෙන්න්නෝ හොයලදිවා නමුත් මෙිහෙම ටයිප් කරොත් අපි අනුවයි හටයි එතකොට බැරදි අපි හොයලා තියන්නේ අපි ස්විතේ හදල තියෙනෙ ලක්කං කියකරද තුනකට එහන්ද අපි විදිටම ලියන්න නොයි තැන්ට මතක තියාගණඩකොතේ මුලිින්ම ලියන්ට ඕනම කද දෙ ඊට පස්ස එලියන්ටෝනමකක්ද ශ්‍රතය නම්ම එට පස්ස ගේන දත්ත දාගට වේරෝ නම්ස් තිකක් මෙතර ලියන්ටෝනේ එට පස්ස පුතේ මෙතැන දිකරට ඕනේ අදාළ කැල්කුලේෂන් එක ඊට පසේ මොකද කරන්නෝන කරටන අවල්පොට් අපි ඉතිරි වීඩියෝවලද ගැටලෝටිකක් කරම් දැනට මේ වීඩියෝ එකින් ෆක්ෂ එක හදන හැටිහොඳට